නටන උණු වතුරට පාන් පිටි දාලා මෙන්න මේ වගේ රස කෑමක් හදන්න පුළුවන් කියලා දන්නවද? කඩෙන් ගන්න ගියොත් ගොඩක් මිල අධික කෑමක් හරිම ලේසියෙන් අඩු වියදමින් හදාගමු. මුලින්ම භාජනයක් ලිපේ තියලා වතුර මිලීලීටර් 200ක් රත් කරගන්න. වතුර රත් වීගෙන එද්දී තෙල් මේස හැඳි දෙකක් මේකට එකතු කරගන්න ඕනේ. ඊළඟට සීනි මේස හැඳි 4ක් මේකට එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. සීනි ටික හොඳට දිය වෙනකන් මේක අඩු ගින්දරේ රත් කරගන්න. ඊට පස්සේ මේකට එකතු කරගන්න වැනිලා තේ හැඳි 1ක්. මේකත් හොඳින් මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මේකට ලුණු ස්වල්පයකුත් එකතු කරගන්න ඕනේ. දැන් මේ වගේ උතුරන්න එනකොට ලිප නිවාගෙන මේකට පාන් පිටි ග්‍රෑම් 200ක් එකතු කරගන්න. මුලින්ම ග්‍රෑම් 100ක් විතර එකතු කරගෙන මෙන්න මේ වගේ මිශ්‍ර කරගෙන ඊළඟට ආයමත් තව ග්‍රෑම් 100ක් එකතු කරගන්න. එකපාරම ග්‍රෑම් 200ම එකතු කරගන්න එපා, මිශ්‍ර කරගන්න අමාරු නිසා. මෙන්න මේ වගේ පිටිගුලියක් වෙනකන් හොඳින් මෙහෙම මිශ්‍ර කරගන්න ඕනේ. ඊළඟට මම මේක වෙනත් බෝල් එකකට දාගන්නවා. තවත් මෙන්න මේ වගේ දිගටම මිශ්‍ර කරගන්න. පිටි කැට නැති වෙන විදියට ටික වෙලාවක් විනාඩි 2ක් විතර මිශ්‍ර කරද්දි මෙන්න මේ වගේ පදමට මිශ්‍රණයක් හැදෙනවා. දැන් මේක හදාගන්න මම ඔයාලට ආකාර දෙකක් පෙන්වන්නම්. පළවෙනි එක තමයි මෙන්න මේ වගේ පයිපින් බොටල් එකක් හරි නැත්නම් පයිප් කරන බෑග් එකක් හරි අරගෙන ඔයාලට පුළුවන් මේ පිටි මිශ්‍රණය දාලා මෙන්න මේ වගේ හදාගන්න. දෙවෙනි විදිය තමයි පයිපින් බෑග් නැති කෙනෙකුටවත් හදාගන්න පුළුවන්. අපි හදාගත්ත පිටි ගුලියෙන් ටිකක් අරගෙන ඇඟිලි වලින් මේ වගේ රෝල් කර කර හීනි කරගන්න. ඊට පස්සේ අගින් කඩලා ඒක වෙන් කරගන්න. ඉතින් මේ වගේ අනිත් ඔක්කොම ටිකත් හදාගත්තට පස්සේ මේ ටික බැදගන්න අවශ්‍ය පමණ තෙල් රත් කරගන්න. මුලින්ම මම පළවෙනි ආකාරයෙන් හදාගත්තු ඒවා ටික බැදගන්නවා. මේ වගේ රන්වන් පාට වුණාට පස්සේ ඒව ටික එළියට අරගන්න. ඊට පස්සේ මම බදින්නේ දෙවෙනි ආකාරයට හදාගත්තු ඒව ටික. ඒ ටිකත් රන්වන් පාට වෙනතුරු බැදගන්න. දැන් මේකත් එක කන්න මම චොක්ලට් සෝස් එකක් හදනවා. ඒකට මෙන්න මේ වගේ මිල්ක් චොක්ලට් එකක් අරගෙන කිරි මේස හැඳි 2ක් දාගන්න. කිරි එක ගොඩක් උණුවට තියෙන්න ඕනේ. එතකොට විනාඩියක් විතර යද්දී මේ චොක්ලට් ටික හොඳට දිය වෙනවා. මේ වගේ හැන්දකින් හරි ස්පැචියුලකකින් හරි මේක හොඳින් මිශ්‍ර කරගන්න. දැන් මේ චොක්ලට් සෝස් එකත් ලෑස්ති. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්තු රසම රස චූරස්. මේක ගොඩක් ප්‍රසිද්ධ කෑම එකක්. හරිම ලේසියෙන් හදන විදිහ මම ඔයාලට අද කියලා දුන්නේ. ඉතින් වටේ ගොඩක් ක්‍රිස්පියට ඇතුළ ගොඩක් සොෆ්ට් එකට තියෙනවා. එහෙනම් ඔයාලත් හදලා බලන්න. ඔයාලට සුබ දවසක්.